FM බැලුම්ගල කැපවි ජනතා සේවයට ඉරන් හුඟක් අය කියන්නේ මේ රටේ ඉන්නවට වැඩිය පිටරටකට ගිහිලා ජීවත් වෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි කියලා. ඔව්, ඒ කියන්නේ ගොඩක් අයට එහෙම හිතලා තින්නේ තිලින මේ ජීවත් වෙන්න දරන අරගලයේදී ඒ මුහුණ දෙන්න වෙලා තියෙන ප්‍රශ්න අභියෝග නිසා තමයි එහෙම හිතලා තියෙන්නේ. හුඟක් අය බොහෝ වෙලාවට යන්න උත්සාහ කරන රටවල් තමයි ඕස්ට්‍රේලියාව, ජපානය, ඒ වගේම රුසියාව වගේ දියුණු වුණා අය කියන රටවල් වලට. එහෙම රටකට ගිහිල්ලා හොඳ හැටි ජීවත් වෙන්න පුළුවන් කියලා බොහෝ දෙනාගේ විශ්වාසය තියෙනවා. ඉතින් දැනට පිටරටක හිටියත් ඒ රටෙන් ඇවිල්ලා ඔය වගේ රටකට ආපහු යන්න තියෙනවා නම් ඒක ගොඩක් හොඳයි කියලා බොහෝ දෙනා විශ්වාස කරලා යන්න පෙළඹෙන අවස්ථා වුණත් තියෙනවා. ඒ කියන්නේ අපේ රටේ මතයක් හැදිලා තියෙනවා මිනිස්සු අතර මේ ඉන්න අපේ රටෙන් ගිහිල්ලා වෙන රටක සැප ජීවිතයක් ගෙවන්න පුළුවන් නම් වටිනවා. සැප විඳින්න පුළුවන් නම් වටිනවා. ඒ නිසා අපේ ගොඩක් අය හුරු වෙලා ඉන්නවා මොකක් හරි ක්‍රමයකින් රට යන්න පුළුවන් නම් අන්න එතෙන්ට යමු වෙන්නේ. හැබැයි ඉතින් එහෙම මිනිස්සු පෙළඹෙන්නේ ඇයි කියන කාරණාව හොයලා බලන්න ඉන්න බලධාරීන් කටයුතු කරන්න ඕනේ. මොකද මේ රට දාලා යනවා කියන්නේ අපේ රටේ ජනතාව. ඒක අපේ රට විශාල ප්‍රශ්නයක්. මොකද බුද්ධිගලණේ සිද්ධ වෙනවා. එතකොට අපේ රටේ ඉන්න බුද්ධිමතුන් පිටරටවලට ගියාපුවම අපේ රට සංවර්ධනයේ ඉදිරියට යන්න පුළුවන්ද කියලා ගැටලුවක් මතුවෙනවා. මේ පිළිබඳව කවුරුත් හැබැයි හොයලා බලනවා කියලා පේන මානයක නෑ. හැබැයි ඒ වගේම තමයි තිරින්නේ. දැන් මේ රට යන පිරිසක් ඉන්නවනේ විදේශ රැකියාව වෙනුවෙන්. ඒ අයගෙන් රටට ලැබෙන යම් ප්‍රතිලාභ තියෙනවා. විදේශ විනිමය අපේ රටට ලැබෙනවා. විදේශ ශ්‍රමිකයන්ගෙන් යම් මුදලක් අපේ රටට ලැබෙනවා. ඒක සම්බන්ධයෙන් උත් අවධානය යොමු කළ යුතුයි. මොකද මේ විධිමත් ක්‍රමවේදිකින් විදේශ රැකියාව සඳහා යොමු කරන්න බලධාරීන් උත්සාහ ගන්නවා නම් මේ තියෙන යම් යම් ගැටලු නිරාකරණය කිරීමේ හැකියාවක් තියෙනවා. මිලියන 3 වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට අපේ රට අතහැරලා ගිහිල්ලා තියෙනවා. ඒ අය අතරින් රැකියාව සඳහා මිලියන 2 වැඩි පිරිසක් රට අතහැරලා ගිහින් තියෙනවා. එතකොට ඒ අයගෙන් අපේ රට වෙන සේවාව මෙච්චරයි කියලා කියන්න බෑ. මොකද විදේශ විනිමයේ වැඩි ප්‍රමාණයක් අපේ රටට ලැබෙන්නේ මේ අයගෙන්. ඉතින් හැබැයි අපේ රට වැඩිම ප්‍රශ්න වලට මුහුණ දෙන්නෙත් මෙන්න මේ කොට්ටාසියම තමයි. ඔව්. දැන් මේ රට රැකියාව කියන කාරණා ගත්තාම කියලා නෑ මේ විවිධ පුද්ගලයෝ විවිධ ක්‍රම මගින් මේක ප්‍රවර්ධනය කරන්න උත්සාහ කරනවානේ. රැකියාව ලබා දෙන්නම්, අහවල් රටේ රැකියාව ලබා දෙන්නම්, අහවල් මුදල ලබා දෙන්නම්, අහවල් වරප්‍රසාද ලබා දෙන්නම් කියලා. මේවා කොච්චර දුරට ඇත්තද, මෙතන කොච්චර දුරට බොරුවක් තියෙනවද කියන එක සම්බන්ධයෙන් නිසි සොයා බැලීමක් සමහරවිටින් වෙන්නේ නැහැ. මොකද රට යන දින උනන්දු වෙන නිසා ඒකට යොමු වෙනවා. මේක ප්‍රවර්ධනය කරන්න මේ රට යන තමන් ගාවට එන්න, තමන් ළඟට එන්න කියලා විවිධ උපක්‍රම දැන් භාවිතා කරනවා. සාමාන්‍යයෙන් රූපවාහිනිය, ගුවන්විදුලි, එහෙමත් නැත්නම් අන්තර්ජාලයේ Facebook එක වගේ දේවල්නේ භාවිතා කරන්නේ මේ ප්‍රවර්ධන කටයුතු වලට. හැබැයි ඉතින් වෙනස් විදිහේ ප්‍රවර්ධන කටයුතුත් ඒ අතර සිද්ධ වෙනවාම තමයි. මොකද එහෙම ඒවා තියෙනවා. අපිට ආරංචි වුණා එහෙම වෙනස් විදිහේ ප්‍රවර්ධන කටයුත්තක් කරලා රට යන්න කට්ටිය එකතු කරපු කෙනෙක් ගැන අහලා බලමු. එයා අන්තර්ගත්තේ නම් අපේ ගමේ සංගීතයක් තිබුණා. එයා තමයි ඒකට ස්පොන්සර් කරේ. සංගීතයට ස්පොන්සර් කළා එයා. ඊට පස්සේ ඒක වෙළඳ දැන්වීමක් කරා. මෙහෙම අපි ජපාන් යවනවා, ජපාන් නිව්සීලන්ත යවනවා කියලා මේ අපේ ගමේ ගොඩාක් අය දැනුවත් කරා ඒ සංගීතෙදී. ඉතින් ඒක නිසා තමයි අපි යාට බැඳුනේ. ඉතින් එයාගේ අයිය කෙනෙකුත් ඉන්නවා ජපානේ. ඒක නිසා අපි බය වුණේ නැහැ. මොකද එයාට සල්ලි දෙන්න බය වුණේ නැහැ. මොකද විශ්වාසෙන් කරයි කියලා. අපි දන්නේ නැහැ පස්සේ ආ වංචනික වැඩ කරනකම්. ඒක නිසා ගොඩාක් අය රැවටුණා මේකට. ගමේ අය ගොඩාක් රැවටුණා. අපි ඒකට ඉතින් අහුණ ඇත්තටම. මම 105,000 දුන්නා. එයා ලියාපදිංචි වෙලා තියෙනවා කියලා කිව්වා. ලියාපදිංචි වෙලා කියලා කියන කිව්වා. ඒ නිසා ඒකෝ බය නැතුව මම මේ කරන්නේ. ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න අරින්නේ කියලා එයා කිව්වා. ඒව ගණන් ගන්න එපා මම මේක කරනවා කියලා. නැත්තම් මම මේ වගේ ව්‍යාප්ත කරන්න නැහැ කියලා එයා කිව්වා ඉතින් මිනිස්සු. ගොඩාක් අයගෙන් සල්ලි අරන් තියෙනවා. දෙලින මේ මියුසිකල් ෂෝ එකක් කරලා රට යන්න කට්ටිය එකතු කරපු මේ එයා කියලා කියන්නේ මේ ශිරෝමි ලියනගේ. මේ එයා කියන කෙනා හිටියේ මේ අකුරස්ස ප්‍රදේශයේ, මාතර අකුරස්ස ප්‍රදේශයේ. එහෙ ඉඳලා තමයි මේ ජපානය සහ මේ ස්විස්තරලන්තය කියන රටවල් වලට රැකියාව සඳහා වගේම අනිකුත් අවශ්‍යතා සඳහා විදේශගත කරන්න පුළුවන් තමන්ට හැකියාවක් තියෙනවා කියලා මහා පරිමාණයෙන් ලක්ෂ ගණන් වලින් මුදල් වංචා කරපු තැනැත්තියක්. දැන් ලක්ෂ ගණන් කෝටි ගණන් බවට පත් වෙලා මිනිස්සුන්ට මේ මුදල් ආපහු ලබා ගන්න බැරුව තමයි ඉන්නේ. ඉතින් මෙයා කරපු වැඩ ගැන ගොඩක් දේවල් කියන්න තියෙනවා කිරන්. ඉතින් මේ මෙයා දැන් සල්ලි අරගත්ත රට යවනවා කියලා මියුසිකල් ෂෝ එකේදී විශාල ප්‍රචාරයක් දුන්නා. ඊට පස්සේ ගමේ ජනතාව ඇවිල්ලා මේ මෙයාට සල්ලි දීලා එහෙනම් කොහොම හරි ජපානයට යන්න පුළුවන්, ජපානය කියන සංවර්ධනේ වෙච්ච රටක් නේ. අනික කතාව දැන් එයා කියනවනේ මේ තමන්ට අනුමැතිය තියෙනවා, බලපත්‍රය තියෙනවා කියලාත් කියනවනේ. කියනවනේ. ඉතින් එකතු වෙනවා කට්ටිය. එකතු වෙනවා. ඉතින් එහෙම එකතු වෙලා මේ යන්න උත්සාහ කරාට පස්සේ දැන් ඊට පස්සේ මෙයා හොයා ගන්නත් නැතු වෙනවා. ඊට පස්සේ මුණ දී පොඩක් අහලා බලමු. සල්ලි ගන්න බැරුණාම ඉතින් අපි මාස 3 ඉක්මවා ගියාට පස්සේ ඉතින් අපි ගෙදරට ගියා. මේ කරන්නේ නැද්ද කියලා. ඊට පස්සේ
එයා කිව්වා මේ මේම අයියා එනකන් ඉන්න ඕන අයියා මේ වගේ කට්ටියක් ගන්නව සුද්ද එකක් එනවා ඔයාලා මේ ඉන්ක්වයි කරන්න එකක් එනවා ගෙදරට ඉතින් මෙයාලා මේ මෙහෙ අපේ ගෙදර ඉන්නෙත් නැහැ හොටල් වල තමයි ඇවිල්ලා ඉන්නේ එහෙම ඉන්න ඉන්න කියලා හැමදාම කියන්නේ ඕක ගෙදර ගියාට පස්සේ අයියා එනවා ඉතින් බය නැතුව මේ පොනිසත් එක්ක තමයි එයා එන්නේ ඒක නිසා ඔයාලගේ මේ මේ වැඩේ කටයුතු කරගන්න අපිට එක එක දේවල් කිව්වා කියන්නේ හැමදේම ගන්න කියලා කිව්වා පාස් කෝපි ගන්න කියලා කිව්වා නොයෙකුත් දේවල් හදා ගන්න කියලා කිව්වා නොයෙකුත් දේවල් හදා ගන්න කිව්වා ඒ දේවලත් අපිට අතින් සල්ලි වේදන් වුණා අතින් සල්ලි වේදන් වෙලා තමයි ඉතින් ඇත්තටම අපි දැනගත්තේ ඇත්තටම වංචනික වැඩක් මෙතන කරනවා කියලා පස්සේ තමයි ඇත්තටම දැනගත්තේ පස්සේ වංචනික වැඩක් කරනවා කියලා දැනගන්නකොට තිරින වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි ඔක්කොම ටික. ඒ නිසා විශේෂයෙන්ම මතක තියාගන්න ඕන කාරණාව තමයි විදේශගත වෙනව නම් රැකියාවක් සඳහා විදේශගත වෙනව නම් අනිවාර්යයෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි අනිවාර්යයි. ඒක අනිවාර්යයි කියලාම තමයි මේ පනතේ තියෙන්නේ. ඉතින් ඒ නිසා විදේශ සේවා නියුක්ති කාර්යංශයට ගිහිල්ලා ඔබ ලියාපදිංචි වෙන්න ඕන. එහෙම ලියාපදිංචි වුණාම ඔබට වරප්‍රසාද රැසක් ලැබෙනවා. ඒ වරප්‍රසාද ලැබෙන්නේ ඔබේ ආරක්ෂාව වෙනුවෙන්. මොකද විදේශගත වුණාම නොඑක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න කියන කාරණාව අපි net fm බැලුංගල හරහාම මීට පෙර වතාවන් ගණනාවකදී අනාවරණය කරලා තිනවා. ඉතින් ඒ නිසා ඒවට ආරක්ෂක ක්‍රමවේදයක් විදිහට ඔබට විදේශ සේවා නියුක්ති කාර්යංශයට ගිහිල්ලා ඒ සම්බන්ධයෙන් තොරතුරු දැනගෙන හරියට නිසි ක්‍රමවේදයට විදේශගත වෙනව නම් මේ වගේ ප්‍රශ්නවලට ගැටලුවලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ නැහැ කියන කාරණාව මතක තියාගන්න ඕන. දැන් තිරින මේ අකුරැස්සේ මේ ශිරෝමි ලීනගේ කියන කෙනා මුලින්ම කරේ බොරුවනේ. දැන් මියුසිකල් ෂෝ එකක් තියලා රට යන කට්ටිය ඉන්නෝ නම් තමන් ගාවට එන්න කියලා පොඩි ප්‍රසිද්ධියක් ලබා ගත්තා. ඒ ලබා ගත්තට පස්සේ දැන් වැඩේ කරගන්න බෑනේ. ලක්ෂ ගණන් වලින් සල්ලි ගත්තා. ඒ ගත්තම වැඩේ කරගන්නත් බෑ. දැන් සල්ලි දීපු කට්ටිය තමන්ගේ ගෙදරට මේකගෙන හොයාගෙන අහන්න එනකොට විවිධ උබරු තමයි කියලා තියෙන්නේ. පාස්පෝර්ට් එක ලෑස්ති කරගන්න, අර කලෑස්ති කරන අයියා රට ඉන්නවා. අර කියන්නේ විශ්වාසය තව තවත් වර්ධනය කරගන්න ආකාරය බොරු තමයි මෙයා කිව්වේ. දැන් අනික තමයි මෙයා දැන් ලංකාවේ විතරක් නෙමෙයි සම්බන්ධ කරගෙන තියෙන්නේ. එහෙමද? විදේශ රටවල ඉන්නවනේ දැන් ගිහිලා සාමාන්‍යයෙන් ඔය පොඩි පොඩි රටවල ඒ රටවල ඉන්න අයටත් කතා කරලා කියනවා මේ ජපානයට යන්න තියෙනවා ඔය රටෙන් එන්න අපි ජපානයට යවනවා ජපානි කියන්නේ හොඳ රටක් නේ ඉතින් ඒ නිසා මේ ගිහිල්ලා ඔයිට වැඩි හොඳ ගාණක් හොයාගන්න පුළුවන් කියලා එහෙමත් කියනවා ඉතින් එහෙම මේ කියපු කතාවකුත් තියෙනවා හරි අහලා බලමු මම කල්පනා කරේ මිස් දැන් මේක අස්සම් කරොත් මිස් මේ මට ආපහු යනකොට සල්ලි කපනවා මේ වීසෙකෙන් භාගයක් කපනවා මේ ඉතින් මම බැලුවේ මිස් දැන් වීසෙක අස්සම් නොකර පෙබරවාරි මාසේ 15 වගේ වෙනකොට මිස් හරි ගස්ස ගන්න පුළුවන් වෙන්නේ නේද දෙයනේ කියලා 15 වෙනකොට නම් අනිවාර්යයෙන්ම පුළුවන් කොහොමත් ඒ වෙනකොට කොහොමත් මේ කරලා දෙන්න යන්නේ පෙබරවාරිනේ අත මුලින්ම පෙබරවාරි වෙනකොට මේ කතා කරගත්තේ මම හිතන අලින් කරලා දෙන්න තමයි මේ සයිකල් ඔව් අලුත් සිස්ටම් මේ තියෙන එකට ඔයා නැතත් ඒක හොඳයි මිස් මොකද දන්නේ මට එතකොට මේ ජොබ් එක අතාරලා දාලා එන්න පුළුවන් වීසෙක ලංකාවට ආවට පස්සේ දැන් චිරන් මේ ශිරෝමිලිනගේ හොයා ගන්න නෑ මේ ඔක්කොම කරලා පැනලා ඉන්නේ ඒ නිසා ඔබ දන්නවනම් කතා කරන්නේ net fm බැලුංගලට මොකද මෙයා වහාම කොටු කරගන්න ඕනේ කොටු කරගෙන මෙයා මේ කරපු වංචාවට දඬුවම් දෙන්න ඕන ඒ සම්බන්ධයෙන් ඔබ දන්නවනම් ඔබට පුළුවන් අපිට කතා කරන්නත් 0112553063 කරලා තිනවා අපි ඒ ගැනත් මතක් කරන්න ඕනේ මොකද මේ ඒ පැත්තේ එක්කෙනෙක් දෙන්නේ නෙවෙයි මේකට අහු වෙලා තියෙන්නේ විශාල ප්‍රමාණයක් අහු කරගෙන තියෙනවා ඔව් දැන් තිල්න මේ කියන්නේ කොච්චර වංචාව ප්‍රබලද කියනවා නම් මේ රට රැකියාවක් කරන කෙනෙකුත් අහපව් ලංකාවට ගෙන්නගෙන අහපව් ජපානට යවන්න තමයි ප්ලෑන් කරන්නේ ඒක ලේසියෙන් දැන් රට ඉන්න කෙනෙක්ගෙන් වැඩි බලපෑමක් කරගන්න බෑනේ ඔව් රටනේ ඉන්නේ ඔව් ඒ නිසා ඒ ක්‍රමවේදයක් පාවිච්චි කරලා තියෙනවා මේ ඔව් ඒ කියන්නේ වංචාවේ උඩරිම තැනට මෙයා ගිහිල්ලා තියෙනවා ඒ කරපු කතාව තවත් පොඩක් ඉස්සරහට ගියා මෙන්න මෙහෙම මිස් මේ මගේ යාළුවෙක් නුවර කතා කරා මේ මම නම්බරේ දුන්නා එයා අනිවාර්යෙන් යන කෙනෙක් මිස් මිස්ලා ගෙදර එනකොට පාස්පෝර්ට් එක ඊයර පස්සේ මිස් 6-7 දෙනෙක් මිස්ටර් අනිවාර්යෙන් මිස් බාර දෙන ඒ කට්ටිය මේ මෙයාගේ වැඩේ පොඩ්ඩක් බලාගෙන ඉන්නේ. ආ ඉන්නේ නේ. හරි එනවා අපි ජනවාරි දෙයනේ කියලා ජනවාරි 20 විතර වෙද්දි මේ ටික මේ වසන්තල ඒ කට්ටිය ටික යවුවට පස්සේ ඔයාත් එතකොට මට දාන්න පුළුවන්. එතකොට කියාව මට ඒ කට්ටිය ටික සම්බන්ධ කරලා මේ කරගන්න පුළුවන්. ඔව් මගේ ෆෝන් එකේ ඔක්කොම නම කට්ටියගේ නම් එක්කම තියෙනවා මිස් මේ මම ඒ ඔක්කොටම මේ කතා කරලා කියන්න මිස්ටර් කොහමද 25 වගේ වෙනකොට ඔක්කොම සෙට් වෙනවා ගන්නට මේ යා ගිහිලා දවස් 5ක් ඇතුළතදී ආ මිස් මේ විසි මේ මොකද මිස් විසිට් විස එකෙන් යන කතාවක් කිව්වා වි
විදේශීත් වීසා වලින් තමයි එකයි යන්න හදන. දැන් ඔය කටාර් කියන්නේ සාමාන්‍යයෙන් ලෝකේ වැඩිම මුදල් තියෙන රට කියලා තමයි කියන්නේ. එතකොට ඒ රටේ ඉඳලා ලංකාවට ගෙන්නගෙන ආපහු ජපානට යවන්න තමයි මෙයා හදන්නේ. ඒ කියන්නේ මිස් කරලා දෙයියනේ කියලා ජනවාරි මාසෙ යන්න පුළුවන් කියලා කිව්වනේ. තාම ගිහිල්ලා නැහැ හොඳේ. තාම එක්කෙනෙක්වත් ගිහින් නැහැ. සල්ලි ලක්ෂ ගණන් වලින් දීලා ලංකාවට ලා බලන් ඉන්න ඔය මිනිස්සු. දැන් මෙයා රට පයින්න තමයි හදන්නේ. ඔව් අපි උත්සාහ කරන්නේ ඒ උත්සාහය කොහොම හරි නතර කරන්න. මොකද මේ මුදල් දීපු ජනතාවට සාධාරණ කිස්ත කරන්න තමයි NFM බැලුම් ගල අපි උත්සාහ කරන්නේ. දැන් මේ මුදල් දීපු කට්ටිය උත්සාහ කරනවනේ තිලින. දැන් මෙයාව අල්ලගන්න හොයාගන්න දැන් සල්ලි ඉල්ලගන්න එපා. කිව්වේ සති දෙකෙන් යවනවා, සති තුනෙන් යවනවා, මාසෙන් යවනවා. ඕක මාස දෙක වුණා, තුන වුණා, හතර වුණා. දැන් හොයාගන්නත් නෑ මෙයාව. දැන් මේ සල්ලි දීපු කට්ටිය මොකද කරන්නේ? කතා කරනවා මේ ශ්‍රෝමී ඊනගේ අම්මට, ගෙදර අයට. බලන්නකෝ එතකොට කතා මොකද වෙන්නේ කියලා. අපේ සල්ලි දෙන්නේ දැන් ඉතින් මේ අම්මට කතා කරපුවාම කියන්නේ දෙයි දෙයි හෙට දෙයි. මොකද දූ නෑනේ කොහෙද කියලා හොයාගන්න හැංගිලා ඉන්නේ. ඒ කියන්නේ දුව කරන වැරදි වලට අන්තිමට අම්මටත් වන්දිකවන දැන් වෙලා තියෙන්නේ මේ. වෙලා තියෙන්නේ. ඉතින් මේ කාරණාව සම්බන්ධයෙන් බොහෝ ප්‍රශ්න ගොඩකට මේකට අහුන උදවියට මුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද ඔවුන්ට තාම මේකට නිසි විදිහේ පිළිතුරක් ලැබිලා නෑ. මේ වංචාවට 20 ගාණක් අහුවෙලා ඉන්නවා. ඊටත් වඩා පිරිසක් ඉන්නවා. දැනට අපි ගාව ඉන්නේ පිරිස. ඉතින් ඒ නිසා අපි නිතරම කියන්නේ මේ වගේ අයට අහු වෙනකොට, මුදල් දෙනකොට රිසිට් පතක් තියාගන්න. මොකද රිසිට් පතක් නැති වුණොත් ඔප්පු කරන සාක්ෂි සාධක නැහැ සල්ලි දුන්නා කියලා. එහෙම නැති අයත් ඉන්නවා. ඒ වගේම රිසිට් පත් ඇතුව දීපු අයත් ඉන්නවා. ඉතින් ඒ අය සම්බන්ධයෙන් එකතු කරගෙන මෙයාට සල්ලි දුන්න කෙනෙක් නම් ඔබ අපිට කතා කරන්න කියලා අපි ඔබට මතක් කරනවා. ඔව් තිලින, මේ දැන් ජපානය වගේ රටකට අපි කලින් කිව්වා වගේ යන්න ඕන කෙනෙක් කැමතිනේ මුදල් හම්බ කරන්න. ඒ ජීවිතේ ගැන හැමෝම කැමති. ඉතින් ජපානය වගේ රටකට යනනම් මොකද්ද නිසි ක්‍රමවේදය? කොහොමද යන්නේ කියන එක සම්බන්ධයෙන් අපි විමසීමක් කළා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන බලපත්‍ර මිනිස් වෙළඳාමට එරෙහි ඒකකයේ බහර නියෝජ්‍ය සමන අධිකාරී කීර්ති මුතුකුමාර මහත්මයාගේ. ජපානය වගේ රටකට අපේ රටින් රැකියා සඳහා යනවා නම් මොන වගේ ක්‍රමවේදයක්ද තියෙන්නේ? මේක තමන්න කෙටියෙන්ම කියනවා නම් කාර්යාංශයේ පනතේ පැහැදිලිවම කියලා තියෙනවා විදේශ රැකියාවක් සඳහා රටින් බැහැර යන සෑම කෙනෙක්ම කාර්යාංශයේ ලියාපදිංචි යුතුය කියලා. මේක අනිවාර්යයි. එතකොට ජපානය වගේ රටකින් රැකියා නොවුමක් ලැබෙන විදිහේ සහ විදේශ රැකියා ආයතන වලින් බලපත්‍ර නිකුත් කරනවා ජපානයේ බදවා ගැනීම සඳහා පමණක්ම කියලා අපිට ආයතන කරනවා. අපි ඒගොල්ලන්ට බලපත්‍ර දීලා තියෙනවා. ඒ බලපත්‍ර දීපු අයට ජපානය සහ ලංකාව අතරේ තානාපති සම්බන්ධතාවයන් මතින් ඒ අයට ජපානි කායිකද මේ බඳවා ගැනීම කරන්න කියලා. ඒකට අපි තානාපති කාර්යාලයට දැනුම් දෙනවා. මෙන්න අපිට මේගොල්ලෝ තොරතුරු දෙනවා. ජපානයේ මෙන්න මේ සමාගමයක, මෙන්න මේ කම්පැනි එක, මෙන්න මේ ඒජන්ට් එක තමයි ගනුදෙනු කරන්නේ. ඒතකොට ජපානයෙන් අපිට දැනුම් දෙනවා ඒගොල්ලන්ට එක්ක නෙමෙයි එහෙම කරන්න බෑ. මෙන්න මේගොල්ලන්ට කියලා අපි 67ක් කියුවම අපිට 27ක් අනුමත කරලා ඉවර දෙනවා මේ බලපත්‍ර දීපු ඒ සම්බන්ධයෙන්. ලක්ෂ 5 10 15 වගේ මුදල් තමයි ජනතාව මෙයාට දීලා තියෙන්නේ. ඉතින් බොහෝ දෙනෙක් අහුවෙලා ඉන්නවා. ඔබත් මෙයාට අහුණා නම් මේ ශිරෝමිලියනගේ අකුරැස්සේ ඉන්නේ, අකුරැස්සෙන් තමයි මේ වැඩේ කරේ, රට යවනවා කියලා, ජපානයට යවනවා කියලා, ඔබත් අහුණා නම් කතා කරන්න 0112 55 33 හැරතුරෙන් අපි විරාමයකට යනවා. අපරාධ දූෂණ වංචාවට එරෙහිව බලුංගලා දැනට ඉන්න තැනක් හොයාගන්න නෑ. ඒගොල්ලෝගේ අම්මා තමයි දන්නේ, අම්මලා දන්නවා, කියන්නේ නෑ. හැබැයි ලංකාවේ ඉන්නවා, ඉනිස්ථානේ දන්නේ නෑ. මේ තියෙනවා මෙයා රටින් යන්න කියලා කතාවකුත් තියෙනවා. මොනවද කරගන්නේ කියලා අපි දන්නේ නෑ. ඉතින් අපි ගොඩාක් අයගේ සල්ලි ගන්න විදියක් නැතුව තමයි අම්මා තාත්තා දන්නෝනේ දූ මේකේ කරන්න කියන එක. 365 දවසට මිනිස්සු ගෙදර යනවා සල්ලි ඉල්ලගෙන. ඉතින් අම්මා දන්නවනේ එන්නේ මොකටද කියන එක මහත්තයා. අම්මත් බොරු කියනවා, හරියට බොරු කියනවා. යා දුව ඉතින් බේරගන්න එපා, දුව බේරගන්න ඕන නිසා අම්මා බොරු කියනවා. අකුරැස්ස ප්‍රදේශයේ හිටපු ශිරෝමිලියනගේ කියන කාන්තාව
රටේ යවනවා කියලා ජපාන් යවනවා කියලා පුද්ගලයන් විශාල ප්‍රමාණයක් වංචා කරලා තියෙනවා අහු කරගෙන තියෙනවා. ඒ සිද්ධිය සම්බන්ධයෙන් තමයි අද net FM බැලුම්ගලින් අපි අනාවරණය කරමින් මේ ඉන්නේ. ජපානයේ වගේම ස්විස්තර්ලන්තයේ රැකියාව ලබා දෙනවා කියලා තමයි මෙයා මේ මූල්‍ය වංචාව සිදු කරලා තියෙන්නේ. දැන් තෙලින දැන් මේ සල්ලි දීපු කට්ටිය ඉන්නවනේ. පොඩි පොඩි ගණන් නෙමෙයි. ලක්ෂ 10 15 ලක්ෂ 17 එහෙම දීපු කට්ටිය ඉන්නවා. සති 3න් රට යන බලාගෙන තමයි සමහරු මේ රැකියාවක් කර කර ඉඳලා මොකද ජොබ් එකක් කර කර ඉඳලා සති 3න් ජපානයේ යන බලාපොරොත්තු වෙන ඒ ජොබ් එකෙන් අයින් වෙච්ච කට්ටියත් ඉන්නවා. දැන් එහෙම සල්ලි දීලා දැන් අන්තිම කරපු ජොබ් එකක් නැහැ රට යන්නත් නැහැ. එහෙම නම් මිනිස්සු සෑහෙන අසරණයිනේ. ඉතින් යනවා මේ ගෙදරට හොයාගෙන. ඒ ගියාම කියන්නෙත් නේ මේ වගේ කතා. දැන් ඊට පස්සේ ගෙදරට ගියාන් පස්සේ ගෙදරින් යාළුවා මහත්තයෙක් කියනවා මෙයා බොරුකාරයෙක් මෙහෙම මෙහෙම වැඩේ කරන්නේ සල්ලි ඉල්ලගන්න කියලා. අපි සල්ලි ඉල්ලන්න ගියන් අපිට බලපෑම් කරා. ඒ කියන්නේ සල්ලි ඉල්ලුවාන් පස්සේ සල්ලි දෙන්නම් කියලා කියනවා. දෙන්නම් කිව්වට ආයි අපි කියලා කතා කරාන් පස්සේ සල්ලි නැතේ මෙහෙම මෙහෙම කියලා කියනවා. එහෙම කියලා පස්සේ අපිට බලපෑම් කරනවා මෙහෙම මෙහෙම මම නඩු දානවා ඔයාලට මේ මෙහෙම ගෑණියෙක් ඉස්සරහට කෑ ගහනවා. දැන් ඒ පොලිසියට කියන පොලිසියට කියයි. ආයි ඊට පස්සේ කතා කරාන් පස්සේ අපි දැන් අපි මාස ගානක් ගියා ගෙදරට ගියා සල්ලි ඉල්ලන්න. සල්ලි දෙනවා දෙනවා හිට දෙනවා කොහොමද සල්ලි දෙන්නේ. කතා කරාන් පස්සේ ගෙවල් ගා වටපිටාවෙනුත් කට්ටියන් හව කොහමද සල්ලි ගන්නේ කොහමද කියලා. ඒ කට්ටියක් දාන වටපිටාව කට්ටියක් දාන මෙහෙමයි මේ කට්ටිය බොරුකාරයෝ මෙහෙමයි සල්ලි අරගෙන දෙන්නේ කියලා. අපි සල්ලි ගන්න ගියන් පස්සේ කියන්නේ ඔයා එන්න එපා අපේ ගෙදරට සල්ලි ගෙදරට අවන් දෙන්නේ නැහැ මෙවහට දෙන්නේ කියලා කියන්නේ. වංචාවත් කරලා සල්ලි ඉල්ල ගන්න ගියාම මිනිස්සුන් තරජනෙත් කරනවා. ගොඩක් අය එහෙමනේ කරන්නේ. සල්ලි වංචාව කරලා ඊට පස්සේ එයා වංචාවක් කරේ නෑ වගේ අනෙක් අයට චෝදනා කරනවා. වැරද්ද කළා දින් අපි එතකොට. එතකොට. මෙයත් කරලා තියෙන්නේ ඒකම තමයි. මොකද මෙයා කරන ජොබ් එකක් නැති කරන අන්තිමේදී අල්ලපුවත්තත් නෑ පය ගහපුවත්තත් නෑ. එහෙම තමයි කරලා තියෙන්නේ ගොඩක් අයට. රට ඉන්න අයවත් ගෙන්න ගන්න. රට ඉන්න අය කතා කරාම හරි කැමතියි. මොකද ලේසියනේ එහෙන් ආයෙවිලා මෙහෙ හොයන්න තැනක් නෑනේ. මුදල් ටික දාගන්න ලේසි අතේ වැඩිපුර සල්ලි තියෙනවා කියලා හිතනවා. ඉතින් ඒ දේවල් ඔක්කොම කරගන්න පුළුවන් නිසා රට ඉන්න අයවත් ගෙන්නගෙන ජපන් යවන්න තමයි මෙයා හදලා තියෙන්නේ. ඔව්. අන්න එහෙම කතා කරපු තවත් කෙනෙක් ඉන්නවා. හෙලෝ. මේ මිසියර මේ ගාලේ කතා කරපු එයා මේ එයාගේ දෙන්නෙක් ඉන්නවෝ දැන්. ඔව්. ඒ දෙන්න විශ්යෙන් පස්සේ 22 විතර සල්ලි වඳින්නම් කිව්වලු. සුවරකටම. ඔව්. ඒ දෙන්න සුවරකටම යන්න ඉන්නවලු. ඔව්. අර පරක්කු වෙන අර කවුරු හරි මේ මෙයා ගොල් මැස්සන යන්න ඉන්නේ කියලා මැස්සන හරි අයියා හරි ඉක්මනට යන්න උනා නම් කියලා. ආ එහෙමනේ. ඔව් ඒගොල්ලෝගේ අද තමයි ලියුම් ටික එහෙන් ගන්නෙ. හා හා. දාන්න අර අදාර ගත්තට පස්සේ තමයි දාන්නේ. හා. ඒල රේටේ සුවරකට ඉන්නවලු තේ අර කවුරු හරි යනකම් අර මේ විස්සා ඔය ෂුවර් එකක් නෑ දැන්වෙනේ ගැන බයයි කියලා කිව්වොත් රක්ගාල වැඩේ මගහරිනවා. එළිවුණොත් එහෙම කියලා බයයිනේ. ඔහොම කියලා ඔය වගේ බලාපොරොත්තු දීලා සම්බන්ධ කරගෙන එක එක්කෙනා හරහා පුද්ගලයන් ප්‍රමාණය වැඩි කරගෙන තමයි මෙයා වංචාව කරේ. ඉතින් අන්තිමේදී කතා කරනවා මෙයා හොයාගන්න ගෙදරට. ගෙදරට කතාපොන් ගෙදර නෑ. පැනලා ගිහිල්ලා කොහෙද ඉන්නේ කියලා දන්නේ නෑ. ඉතින් අක්කා ඉන්නවා, නංගී ඉන්නවා, අම්මා ඉන්නවා. ඒගොල්ලන්ට ගිහින් කියනවා මේ දුව කරපු දේ සම්බන්ධයෙන්. ඉතින් එක අවස්ථාවකදී ඒගොල්ලෝ කියනවා මෙහෙමයි මේ දෙන්නම් දෙන්නම් කියලා. ඉතින් දෙන්නම් කිව්වට තාම ලැබිලා නැහැ. දැන් අන්තිමේදී අම්මලට තාත්තලටත් පාරේ බහලා යන්න බැරි තත්ත්වයක් තමයි මෙයා උදා කරලා තියෙන්නේ. ලොකුදු ඉන්න තැනකින් කතා කරේ නැද්ද? ලොකුදු නෙවෙයිනේ දැන් ඕන කතා කරලා නෑ. ලොකුදු ඒක කතා කරේ නැහනේ තාම. ඉතින් කොහෙද ඉන්නේ දැන් ඊයේ ඉන්න තැනක් ඔයාලම නම්බරයක් නැද්ද මට දෙන්නකො නම්බරයක් තියෙනවනම්? මම දැන්න මලයි යවුවා නෑ. අනේ අතේ නම්බරය දෙනවද මට දැන්? උදුම්බ දාන්නේ නැහැ කාගේවත් නම්බර. ඔය දුරකතනට කෝල් එකක් ආවම ඩීටේල්ස් බැලුවට පස්සේ ගන්න පුළුවන් අනිවාර්යෙන් ආන්සේ. ගන්නකො දැන් ඉස්සෙක් දාගෙන ඩේට් ටික දාගෙන ඒ පොඩි එක්කෙනාගෙන් වැඩක් නැහැ. ලොකු එක්කෙනාගේ නම්බරය දෙන්න පුළුවන්. සල්ලි ගෙවනවනම් ගෙවන්නේ අරගෙන පොලිසියට ගිහින් තියෙනවා. ඉතින් පොලිසියෙන් ප්‍රතිචාරයක් නැහැ කියලා කතාවක් තියෙනවා. ඉතින් මේ අයට අන්තිමේදී කියන්න තැනක් නැති වෙනකොට net fm බැලුම්ගලට කතා කරලා කිව්වේ මොකක් හරි පිළිසරණක් ලබා දෙන්න. ඒ නිසා net fm බැලුම්ගල විදිහට අපි මෙයා සම්බන්ධයෙන් හොයලා බලනවා. ඔබ දන්නවා නම් මෙයා ඉන්නේ කොහෙද කියලා. ශිරෝමිලියනගේ නම. මෙයා ඉන්න තැන දන්නවා නම් අපිට කතා කරන්න 0112 55 63 63ට. මොකද මෙයාව අල්ලන්න ඕනේ ඉක්මනින්ම. නැත්තම් රටපයින්න හදන්නේ. ඔව්. දැන් අර මේ එයා මුලින්ම මේ වැඩේ ප්‍රොමෝට් කළේ මියුසිකල් ෂෝ එකක් කරලානේ. සංගීත
සංගීතයට ස්පොන්සර් කරලා එතෙන්ට එන කට්ටියට කිව්වා මේ රට යන්න ඕන නම් මාත් එක්ක වෙන්න කියලා. ඊට අමතරව මම තව උපක්‍රමයක් පාවිච්චි කළා. ඒ තමයි මේ දැන් රට යන්න මම කට්ටිය යාට සම්පාදනය කරලා දුන්නොත් එහෙම මට රුපියල් 25000ක් දෙනවා. ඒකත් හොඳ වැඩක් නේ. මම කට්ටිය එකතු කරලා දුන්නොත් එහෙම රට යන්න මටත් පොඩි ගාණක් හම්බ වෙනවා. ඉතින් දැන් එහෙම කරපු කෙනෙක්ට කතා කරනවා මේ රට යන්න මුදල් දීපු කෙනෙක් කියන. යා හරහා තමයි ගිහිල්ලා තියෙන්නේ. බලන්න ගතර මොකද වෙන්නේ කියලා. හෙලෝ පෙඩි. මම තුෂාර මල්ලේ. ඔව් කියන්න. පෙඩි අයියේ ඔයාගේ අරහනේ බැඳුනේ අපේ නුවන් නුවන් හික්කඩුවේ ගෙදර කවුද යගේ නම? ආමුගේ පුතා. ඔව්. ආමුගේ පුතා ඇලිහෙල කවුද හරි ඇලිහෙල එක්ක නම? රවින්දු. ඔයාගේ අරහනේ ඔයාට ගත්තනේ යාලගෙන් රුපියල් 25000 ගානේ ගත්තනේ ඇත්තටම නේද? ඔව්. හරි. ඒකෙන් දැන් 25000 ගත්තේ ගන්න පස්සේ මම මේ මිනිස්සු හෙට දැන් දැන් තව දවස් කීපකින් මේක ටිකක් බලලා යන්න හදන්නේ විදේශ නීති. ඔව් කියා මාර්ගයක් ගන්න තමයි මේ හදන්නේ. හරි. දැන් ඔයා මේක මොකද කරන්න හදන්නේ? මම කරන්නේ يعني මෙහෙම දැන් යාල කියන දැන් හෙට දෙන්නම් අනිත් දෙන්නම් කියලා කිව්වා. ඔව්. දැන් ඔයා දන්නවද ඉන්නේ දැන්? මෙතන මන් දන්නේ නැහැ නේ. මට කෝල් කරන්නෙත් නැහැ නේ. මට කෝල් කරන්න පොඩියක් විතරයි. දැන් මේ බෝකර ඔයානේ. මේ නයින් එකේ බෝකර කරලා තියෙන ඔයානේ වැඩිපුර ඉතින්. ඔව් ඔව්. ඒක ඔයා පිළිගන්නවනේ. පිළිගන්නේ කියන්නේ මෙහෙමනේ. ඔයා 25000 වරන් තියෙනවා හරි දැන් දුර හතරක්ම. ඔව්. සල්ලි මේ ගත්තා වගේ නෙමෙයි තිරින ඒවට මේ සල්ලි දීව මිනිස්සු ප්‍රශ්නහඬ උත්තර දෙන්න ගියාම ඒක හරි අමාරුයි ඒ වෙලේට උත්තර දෙන්න. මොකද මිනිස්සු තමන්ගේ බලාපොරොත්තු සිහින එක්ක කොහොම හරි විදේශගත වෙන්න උත්සාහ කරන්නේ. ඉතින් එහෙම උත්සාහ කරලා ඒ කවුරු හරි කෙනෙක් හරහා සම්බන්ධ වෙලා ඉතින් දැන් කොහොම රට යන්න බැරි වුණාම ඒ මිනිස්සු ප්‍රශ්නහඬ ගියාම ඒකට උත්තර දෙන්න ක්‍රමයක් නැති වෙනවා. ඉතින් දැන් කවුරු හරි කෙනෙක් හරහා රට යන්න සම්බන්ධ වීම හෝ මෙහෙම නීති විරෝධී ක්‍රමවලින් විදේශගත වීම සම්බන්ධයෙන් අපි විමසීමක් කළා මේ විදේශ නියුක්ති කාර්යංශයෙන් මේ එහි නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී කීර්ති මුතුකුමාර මහත්මයා. ඒ අයගේ මාර්ගයෙන් අර විදිහටම රැකියාව එනවුමක් ඇවිල්ලා එනවුමට අදාළව අනිත් මොනවද සපයන්නේ අධිකල පහසුකම් මොනවද අවශ්‍ය වෙන ලිපි ලේඛන පුහුණුව කොයි වගේද කියලා දෙපැත්තේ සාකච්ඡාවකින් තමයි මේ රැකියාව තීන්දුව වෙන්නේ තීරණය වෙන්නේ. ජපානයේ වගේ රටකට රැකියා බැරිතුවක් තියෙනවා. යවන්න මට හැකි මං ගාවට ආවොත් මම ජපානයේ යවනවා කියලා යම් කෙනෙක් කිව්වොත් ඒකට පිළිගන්න මොන වගේ පදනමක් තියෙන්න ඕනද? පළමුවෙනිම කියන පුද්ගලයා ලංකාවේ විදේශීය අනුක්තිකාරයෙන් විතරයි මේ විදේශ රැකියාවන් හා සම්බන්ධව කටයුතු කරන්න අවශ්‍යරේ බලපත්‍රය දෙන්නේ. ඒතර ඒ පුද්ගලයාට මේ බලපත්‍රයක් තියෙනවද? එහෙම නැත්නම් ඒක බැලුව මැනින්ම ව්‍යාජයි බොරු පොරවටීමක් කරන්න පත්කට ලෑස්ති වෙන්නේ. ඒක ඊටමන්න පැහැදිලි වෙනවා. මොකද බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා ආනුෂාංගික මොනම ක්‍රියාවක් කරන්න බෑ කියලා පණති පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. කැපරි ජනතා සේවයට dedicated to serve the people. ඇස්සේ සිරෝමි තියෙනගේ කියලා ඉන්නේ. අද අවුරුදු එකහමාර සැදී දීලා සල්ලි රජේ හරහා යමයි කියලා දුන්නේ අපිට. කතා කරේ ලක්ෂ 5ක් දුන්නා. ඊට පස්සේ ડોකියුමන්ට් එක ගත්තේ ලෝගින් ඉස්සර අස්සම් කරලා. ඒත් එයාගේම ලෝගින් එක තමයි හිටියේ. දැන් මම ජොබ් එකක් කරා. ඒකිනුත් අයින් වුණා මේ සති තුනකින් යනවා කියලා. ඒකිනුත් අයින් ගිහලා ඔක්කොම තව මගේ IT ආරු දෙන්න හිටියේ දෙන්නක් ගියා. ඒත් මේ කට්ටියත් හිටියේ ජොබ් කරා. ඒ කට්ටිය ඒකිනුත් අයින් වුණා. ඊට පස්සේ මේ මාසෙකින් යනවා කියලා මාසෙකින් එක වැඩේ කරුනේ නැහැ. දැන් අපි ගියන් පස්සේ තව IT ආලෝ ගොඩක් ආවා. දෙවියන් ආය වැත්තෙන් අමහගෙම හිටියා මාතර හිටන් හිටියා කමුරු ගමුව මාගෙම හිටියේ යාළුව මේ කට්ටිය හතා කරන් පස්සේ කියන්නේ ඒ කට්ටිය සල්ලි දෙන නිව්සීලන්ත යන එකට ඒ සල්ලි යන තියෙන ලක්ෂ 5ක් විතර කරගෙන තියෙනවා තව පමණක් කෙනෙක් ආන්ද ලක්ෂ 10 අරන් තියෙනවා 10 ගත්ත කට්ටිය හිටියා දැන් අපි ලක්ෂ 5ක් දුන්නා 5ක් දීලා කෝ මේ මල්ලි මේ තව ටික දවසින් යවනවා මෙහෙමයි කියලා දුක්කිස කියලා වැඩේ කෙරුන්නේ නැහැ. ජපානයේ සහ ස්විස්තලන්තයේ රැකියා ලබා දෙනවා කියලා මුදල් වංචා කරපු අකුරැස්සේ ශිරෝමි ලීනගේ නැමැති වංචාකාර කාන්තාව සම්බන්ධයෙන් තමයි net fm බැලුම්ගල අද අපි තොරතුරු අනාවරණය කරමින් ඉන්නේ. ඇයට මුදල් දීපු විශාල පිරිසක් අපිත් එක්ක කතා බහ කරනවා. මුදල් ලබා ගත්තයත් ඉන්න යතරින් බොහොම අමාරුවෙන් කොහොම හරි මේ වෙට්ටුවක් දාලා සල්ලි ගත්ත කට්ටියත් ඉන්නවා. අපිත් එක්ක දොරකඩෙන් හිතවත් එක්ක ඉන්නවා. අයබෝන්. අයබෝන්. ඔක් කියන්න පුතුමාගේ අදහස. මම කියන්නේ ඔය වගේ කෙනෙක් මටත් හම්බුණා. මගේ සල්ලි වගේයක් ගත්තා. මම නිකන් හිටියේ මම මේ නාරායම්පිට වංචා විමසනයකට ගිහිල්ලා පැමිණිලා දැම්මම ඒ මාතෘත් එක ගිහිල්ලා මමත් ගිහිල්ලා මෙයා වල්ලගත්තා. අල්ලගෙන ඉවරලා ඊට පස්සේ නඩු කියලා දැන් ඔන්න මේ එන මාර්තු 5 වෙනිදාට නඩු තියෙන දෝසියල් තියෙන අවුරුද්දකට ඉර යන්නේ. මම කියන්නේ සල්ලි දීපු කට්ටියටත් නිකන් ඉන්න එපා. වංචා විමසනයකට ගිහිල්ලා පැමිණිලා දාන්න. ඊට පස්සේ මාතෘ කොහොම හරි අල්ලලා වැදල් පුද්ගලයාව අනිවාර්යෙන් මුදල් ලබා දෙන්න හරි කොහොම හරි කරලා හිරේට යවන්නයි ඕනේ.
ඉතින් මේ වගේ නීත්‍යානුකූලව කටයුතු කරනවා නම් මේ වගේ අයව අල්ලගන්න හැකියාව තියෙනවා. ඒ වගේම හුඟක් අය මේ වගේ දේවල් කරලා පැනලා යන අයත් ඉන්නවා. ඉතින් ඒ නිසා මේ වගේ දෙයක් සිද්ධ වුණාම කඩිනමින් ඒකට ප්‍රතිකර්ම කරන්න ඕනේ. ඉතින් ඒ නිසා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට මේ වගේ දෙයක් සිද්ධ වුණා නම් යන්න ඉතින් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කරන්න වෙනම අංශයක් තියෙනවා. ඔබට කතා කරන්න පුළුවන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දුරකථන අංක තියෙනවා 011 2 879 900 879 901 902 903. මේ දුරකථන අංක වලට කතා කරපුවාම ඔබ විදේශ රැකියා ඒජන්සියක් සම්බන්ධයෙන් ලියාපදිංචි වෙලා තියෙනවද කියන කාරණාව තහවුරු කරගන්න පුළුවන්. මොකද එහෙම දැන් ඔබට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කිව්වොත් මේ මම රට යවනවා කියලා. එතකොට ලියාපදිංචි අංකය මොකද්ද කියලා අහන්න පුළුවන්. එහෙම අහලා ඒ අංකය ලියාගෙන විදේශ සේවා නියුක්ති කාර්යාංශයට කතා කරලා අහන්න ඕන මෙන්න මෙහෙම අංකයක් තියෙනවද කියන කාරණාව තහවුරු කරගන්න පුළුවන්. අනික කාරණා තමයි තිලින මේ ඕනෑම ආයතනයක ලබා දෙන සහතික පත්‍රය තියෙනවනේ කාර්යාංශයෙන්. ඒ සහතික පත්‍රය රාමු කරලා බොහොම පැහැදිලිව පේන තැනක එල්ලා තබන්න ඕනේ. මොකද ඕනෑම එන මේ ගනුදෙනු කරුවෙකුට රට යන බලාපොරොත්තු වෙන කෙනෙකුට ඒ සහතිකේ පේන්න තියෙන්න ඕනේ. ඒක තමයි නීතිය, කාර්යාංශ නීතිය. ඒතර ඒ සහතිකේ තියෙන යම්කිසි අංකයක් ඒ අංකය බලාගෙන තහවුරු කරගන්න පුළුවන්. මොකද මේක ලියාපදිංචියද? මොකද සමහර අවස්ථා තියෙනවා අපිට වාර්තා වෙච්ච මේ අංකෙත් හරි ලියාපදිංචියත් හරි හැබැයි ඒක පාවිච්චි කරන්නේ වෙන කෙනෙක්, වංචාකරුවෙක්. එහෙම වෙන අවස්ථාත් තියෙනවා. මෙයාගේ අම්මටනේ කතා කරන්න පුළුවන්. මොකද මෙයාගේ දුරකථන තියෙන්නේ ඔක්කොම අම්මගාව. ඉතින් ඒ නිසා කතා කරනවා. කතා කරලා ඉතින් අහනවා මේ කොහෙද ඉන්නේ දැන්? කතා කරන්නේ නැද්ද? දැන් මේක ගන්නම තමයි යන්නේ. කොහෙද හොයාගන්න ඕනේනේ? ඔව් ලේසි නෑනේ. සල්ලි දීලා නිකන් ඉන්න බෑනේ. බෑනේ. ඉතින් එහෙම කතා කරපු අවස්ථාවක් මේ. කොහොමරි සල්ලිනේ ඕන දැන්? සල්ලි නෑ. ඉන්න තැන පොඩ්ඩක් තියෙනවා. ඉතින් කොහෙද ඉන්නවලු කියනවා. ඒක දවසට එක එක හයි නොයි කියනවා. පැනක් දාන්නේ නැහැ. ඉතින් වැඩ හරිය කලබල නැතු ඕම ඉඳාන්න දාදවසක් එක. දැන් අවුරුදු ගානක් හිටියනේ බොරුනේ නෑ. ඒක සල්ලි දෙනවා කියනකොට දෙන්නේ නෑ. අපි මේ දෙන්නේ නැත්තම් නැතම කියනවා. මම මේ කොහොමරි බලන්නේ නැත්තම් මොනහානේ නඩු හරි දාන්න කියනවානේ. දැන් කොහොමද ඉතින් රට ගියාට පස්සේ ඔය ගන්නම හම්බෙන්නේ නෑනේ ඔයගොල්ලෝ රට යන්නනේ හදන්නේ. යන්නේ කොහොමද? පාස්පෝර්ට් පොලිසියේ අනික් අයව රට යවන්න උත්සාහ කළාට මේ එතන වංචාව වෙලා තිනෝ. දැන් එයත් රට පයින්න තමයි බලාගෙන ඉන්නේ තිලන කොහොමාරි. මොකද මේ වංචාවෙන් බේරෙන්න. හැබැයි එහෙම රට පයින්න එක ලේසි නෑ. දැනටත් මෙයා සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවධානය යොමු කරලා තියෙන්නේ. අදාළ පියවර අරන් තිනෝ මේ එයා යම්කිසි ක්‍රමයකින් විදේශගත වෙන්න උත්සාහ කරනවා නම් ඒ ක්‍රමේ වළක්වන්න. ඉතින් ඒ කතා කරපු සම්බන්ධතාවයේ තවත් පොඩක් ඉස්සරහට මෙන්න මෙහෙම ගියා ප්‍රශ්න අහනකොට. දැන් එන ප්‍රශ්නෙකට නැත්තම් ඔයාලට මුහුණ දෙන්නේ මේ මම නම්බරේ දෙන්නකෝ පොඩ්ඩක් මට කතා කරන්න. නම්බරේ මං ඉතින් හරියට යාහම දෙන්නම්. ඔය ලොකු එක්කනාගේ නම්බරේ දෙන්නකෝ මට පොඩ්ඩක් කතා කරන්න. දැන් නැත්තම් එන ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වෙනවා. ඔය නම්බරේ හොයාගන්න පුළුවන්. හා අපිට නම්බරේ දෙන්නකෝ ආත්තේ. දුම්පා මං දාන්නේ නැහැ පුතේ බා. මගේ ආතද නැහැ. ඉතින් ඔයාගේ දුම් නම්බරේ දෙටි ඔයා දන්නේ නැත්තම් ඔයා ගාව ඉන්න පොඩි කට්ටිය. ඉතින් ඔය ගාව පොඩි කට්ටියගේ ඉන්නේ බලන් ඉන්න නොම්මර තියා මං ෆෝන් වැඩි ආත කරන්නේ නැහැ. ෆෝන් ගැන දාන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් විදේශගත වෙනවා නම් වීසා ගන්න ක්‍රම දෙකක් තියෙනවා. ඒ දෙක තමයි රැකියා සඳහා වීසා ගන්න පුළුවන්, එහෙම නැත්නම් ඉරටේ පදිංචිය සඳහා වීසා ගන්න පුළුවන්, එහෙම නැත්නම් විසිට් වීසා කියලා ගන්න පුළුවන්. ඔය විසිට් වීසා ගන්න ක්‍රමය හරහා තමයි බොහෝ දෙනෙක් විදේශගත කරවන්න ඔය වංචා කරන උදවිය සූදානම් වෙන්නේ. මොකද විසිට් වීසා ලබා ගන්න සංචාරය කරලා එන්න ආපහු ඒක මාසයක් වෙන්න පුළුවන්, මාස 3ක වගේ කාලයකට තමයි ඒව ලැබෙන්නේ. ඒ වගේ කාලයකට වීසා අරගෙන ආපහු මාස 3කට පස්සේ ආපහු ලංකාවට එන තමයි වෙන්නේ ඔය ගිහිල්ලා. ඉතින් රට යවන්නනේ ගන්නෙ. ඉතින් රට යවනවා මාස දෙකකින් තුරකින් ආපහු එන්න වෙනවා. ඒක තමයි අන්තිමේදී සිද්ධ වෙන්නේ. ඔව්. දැන් ඒ ගිහිල්ලත් මොකක් හරි රැකියාවක් හොයාගන්න තමයි උත්සාහ කරන්නේ. හැබැයි ඒ එහෙම රැකියාවක් හොයාගත්ත ගා දීර්ඝ කාලෙම රැඳී ඉන්න හැකියාවක් නැහැ. මොකද වීසා කාලය අවසන් වුණාම ආපහු ලංකාවට එන්න ඕනේ. ඒතකොට එහෙම රැඳී ඉන්නව නම් මොකක් හරි නීති විරෝධී ක්‍රමයකින් තමයි ඒ රැඳී ඉන්නේ. ඉතින් එහෙම නීති විරෝධීව රැඳී හිටපුවාම ගොඩක් වෙලාවට ඒ රටේ හිරගෙදර තමයි යන්න වෙන්නේ. ඉතින් දැන් අර මේ අකුරැසේ ශිරෝමීලීන ගේ කියන වංචාකාර කාන්තාව අපි කතා බහ කරන කාන්තාව අපි කියන්නේ විවිධ ක්‍රම මගින් තමයි මේ රට යන්න උත්සාහ කරන වැඩේ කරන්න කියලා. මියුසිකල් ෂෝක තියලා කට්ටිය හොයාගත්තා. ඊට පස්සේ තරව කරුවමකින් බ්‍රෝකර්ස්ලා මගින් කට්ටිය හොයා ගන්නවා. දැන් මේ කට්ටිය හොයාගත්ත අහුවෙච්ච කට්ටිය කතා කරන්නේ බ්‍රෝකර්ස්ලාට. එතකොට කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. දැන් මේ කට්ටිය දවස ගන්න සංගපාන දැන් මොකද දැන් හැමදාම සල්ලි දැන් සිකුරු බ්‍රහස්පතින් දැයි සිකුරු ආයතය දෙක එකතු කළා තමයි මේ කට්ටිය කියන්නේ මේ පදාත දෙන්නම් බ්‍රහස්පතින් දෙන්නම් කියලා. හරිද? දැන් ඊට පස්සේ දැන් මම නැන්දර ගැස කොහොල් ටික නැන්දර කියන්නේ මේක උස්සන්නේ සිත්‍යා තමයි ඉස්සරහ අම්ම ෆෝන් එක උස්සන්නේ. හරිද? මට කරපු යාලි මේ ඕක සුරංගනා කතාවනේ. දැන් මම පෙරේද දිනම කතා කරන්නේ ඉස්සරේ. හරි දැන් ඒකට කියන්නේ මේ තියලා හරි සල්ලි ටික දෙන්නන්නු මං කිව්වා මේ තන්නේ අනිවාර්යයෙන්ම නගරේ විකතන්නේ කියලා.
කිරන් මේ වගේ වංචාකාරයන්ට අහුවෙලා විදේශගත වුණාම බොහෝ අවස්ථාවන් වලදී විදේශගත වෙච්ච අයට සිද්ධ වෙන දේවල් තමයි ඔය මිනිස් ජාවාරමට අහුවෙනවා. තමන්ගේ ශරීරයේ තියෙන අවයව ගලව ගන්නවා. මේ වගේ භයානක තත්වයන්ට මූණ දෙන්න සිද්ධ වෙනවා එහෙ ගිහිල්ලා. ඒ නිසා අපි කියන්න ඕන විශේෂයෙන්ම මේ වගේ වංචාකාරයන්ට අහුවෙලා මුදල් දීලා විදේශගත වෙන එකෙන් වෙන්නම කරදර විතරයි. ඒ නිසා ඒකට ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය මොකක්ද කියන කාරණාව විදේශ සේවා නියුක්ති කාර්යාංශයට කතා කරපුවාම පැහැදිලිව දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මේ කියන වැඩසටහනෙත් ඒ ගැන ඔබට හොඳටම දැනගන්න පුළුවන්. ඒක දැනුවත් වීම තමයි අවශ්‍ය වෙන්නේ. මොකද ඔබ මේක අද අහපුවාම ඔබ දන්න කෙනෙකුට කියන්න මෙන්න මේ විදිහ තමයි විදේශගත වෙන්නේ කියන කාරණාව. එහෙම කියලා දැනුවත් වීම තුලින් තමයි මේක පාලනය කරගන්න පුළුවන් වෙන්නේ, අවම කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම නොවෙන්න ඔබට සිද්ධ වෙන්නේ අන්තිමේදී ඔබේ ළඟ තියෙන මුදල් ටිකක් නැති කරගන්න එක. ඒ නිසා එහෙම අහුන පිරිස ඉන්න බොහෝ දෙනෙක් මෙයාට විශේෂයෙන්ම මේ අකුරැස්සේ හිටපු ශිරෝමි කියන කාන්තාවට, ශිරෝමි ලියනගේ කියන කාන්තාවට ඒ අය සම්බන්ධ නීතිමය කටයුතු ඉදිරියේදී වෙනවා. ඉතින් දැන් ඒගොල්ලෝ අහගෙන ඉන්න මේ වෙලාවේ ඒගොල්ලන්ටත් අපි කියනවා බලාගෙන ඉන්න මොකද වෙන්නේ ඉස්සරහට කියලා. ඔව්, මේ නීත්‍යානුකූලව විදේශගත වෙන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් අපි කතා කරන්නේ තිලින මේ විදේශ නියුක්ති කාර්යංශයත් එක්කලා. ඒ කතා කරපු වෙලාවේ කියපු දේවල් අපි අහන්න දෙනවා මේ විරාමයෙන් පස්සේ. අපරාධ දූෂණ වංචාවට එරෙහිව ලුම්ගලා ඒ ජන්ත කෙනෙක් උපේ ජන්ත කෙනෙක් ඉතරදී ඒ බදවා ගැනීම කටයුතු කරන්න ඒගොල්ලන්ට බෑ. කෙනෙක්ට බෑ මම සල්ලි ගන්න, පාස්පෝර්ට් එක දෙන්න, පාස්පෝර්ට් එකතු කරන්න, ජපානය යනවා කියලා දැන්වීම පත්‍රිකා පළ කරන්න, ප්‍රසිද්ධ කරගෙන ඒ කටයුතු කරන්න බෑ. ඒක සම්පූර්ණ නීති විරෝධී. අධිකරණයේ නියෝගයක් නැතුව එහෙම කරන අය අත්අඩංගුවට ගන්න පුළුවන්. මේ වරද සමහර වෙලාවට මිනිස් ජාවාරම, මිනිස් වෙළඳාම දක්වා පැතිරලා යන්න පුළුවන්, වරදක් වෙන්න පුළුවන්. ඒ මරණ ඉනිපොයි දේශ සීමාවලින් පන්නවල, ඒ දේශ සීමාවෙන් එහා පැත්තේ ගිය අයගේ ශ්‍රමය, ලිංගිකත්වය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මිනිස් වෙළඳාමට එරෙහි ඒකකයේ භාර නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී කීර්තිමත් කුමාර මහත්මයා. අද අපි කතා කරමින් ඉන්නේ අකුරැස්ස ප්‍රදේශයේ ඉඳන් ජපාන් යවනවා, ඒ වගේම ස්විස්තරලන්තයට යවනවා කියලා රැකියාව සඳහා ශිරෝමි ලියනගේ කියන කාන්තාව කරපු වංචාව සම්බන්ධයෙන්. මේ කාන්තාව බොහෝ දිනක් රවට්ටලා තියෙනවා, මුදල් අරගෙන තියෙනවා, දැන් මුදල් ටික අරගෙන පැනලා ඉන්නේ. ඒ නිසා මෙයාව හොයාගන්න වැඩ කටයුතු තමයි තියෙන්නේ. අපි කිව්වා ඔබට කලිනුත් මෙයා ඉන්න තැනක් දන්නවා නම් අපිට කතා කරන්න කියන කාරණාව. ඉතින් මෙයා කරපු වංචාව ගැන තමයි අද net FM බැලුම් වලින් අපි මේ අනාවරණය කරමින් ඉන්නේ. අපි මේ කීර්තිමත් කුමාර මහත්මයාත් එක්ක කතා කරපු වෙලාවේ එතුම අපිට මෙන්න මෙහෙම අදහසකුත් පළ කළා. ලියාපදිංචි කිරීමක් තියෙනවා කියලා තහවුරු කරගන්න මොකක් හරි ක්‍රමවේදයක් තියෙනවද? ඔව්, පැහැදිලිවම තියෙනවා. කාර්යාංශයේ නිකුත් කරපු බලපත්‍රය එම ආයතනයේ ප්‍රදර්ශනය කළ යුතුයි. ඒ ප්‍රදර්ශනය කරපු බලපත්‍රයේ තියෙන තොරතුරු ටික බලාගෙන, කියාගෙන, ෆොටෝ අරගෙන අපිට දැනගන්න පුළුවන් මෙන්න මෙතන මේ ස්ථානයේ මෙහෙම මේ බලපත්‍රයක් තියෙනවද, මේ අයට මේ ගන්න පුළුවන්ද, මේ ලයිසන් එක මේ රැකියාව සඳහා මේ බදවා ගැනීමක් කරන්න පුළුවන්ද කියලා. ඒක බලාගෙන අපේ 24 පැයට කෝල් කරලා ගන්න පුළුවන්. මම දුරකථන අංකය දෙන්නම්. ඒ තොරතුරු ලබා ගන්න 011 872 9901 011 872 9902 මේකෙන දුරකථන අංක හතරට කතා කරලා මේ ගැන තොරතුරු බලා ගන්න පුළුවන්. ඒගොල්ලන් පාවිච්චි කරන අංකය මෙන්න මේ අංකයෙන් බලපත්‍රයන් නිකුත් කරලා තිබේද කියලා කියන්න මෙන්න මේ ස්ථානයට. ස්ථානය ඉතාමත් වැදගත්. සමහරවිට අංකයේ තියෙන අනුරාධපුරයේ නිකුත් කරපු එකක් මේ අංකයේ යටතේම මාත්‍ර තියෙන්න පුළුවන්. ඒ නිසා මේ අනිවාර්යයෙන්ම එකම අංකයට ස්ථාන කීපයක තියාගන්න බෑ. ඒකට වෙන වෙනම අංක තියෙනවා. ඒ කාරණාවත් මතක තියාගන්න ඕන දෙයක්. ඔබ බලාගන්න අංකේ නැත්නම් ඔබ යන ඒජන්සි එකේ නම්බර් එක තැනකට විතරයි තියෙන්නේ. ඒ නිසා ඒ කාරණාව හරියට තහවුරු කරගන්න විදේශ සේවා නියුක්ති කාර්යාංශයට කතා කරන්න ඕන. ඔව්. අපි ඔබට පුන පුනා කියන්නේ නීති විරෝධී ක්‍රම මගින් විදිස්ගත වෙන්න උත්සාහ කරන්න එපා. මොකද ඒක දැඩිසේ අවධානම් තත්ත්වයක්. ඔබ විවිධ කරදරවලට ජාවාරම් කරොන්ට අහු වෙන්න පුළුවන්, අවයව අහිමි වෙන්න පුළුවන්. ඒ නිසා මේ නීත්‍යානුකූල ක්‍රම
ක්‍රමවේදයක් තියෙනවා රටකට යන්න උදල් හම්බ කරන්න හරි ක්‍රමවේදයක් තියෙනවා ඒ ක්‍රමවේදය අනුගමනය කරන්න එතකොට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ අපි ඒ සම්බන්ධයෙන් කතා කළා මේ දැන් කවුරු හරි කෙනෙක් කවුරු හරි වංචාකරුවෙකුට හසු වුණොත් ඒ සම්බන්ධයෙන් ගන්න පුළුවන් නීතිමය ක්‍රියාමාර්ග මොකක්ද කියන කාරණාව සම්බන්ධයෙන් කීර්තිමත් කුමාර මහත්මයාත් එක්ක වංචාවකට ඇත්තටම අහුණාට පස්සේ ඒ පුද්ගලයාට මොන වගේ නීතිමය ක්‍රියාමාර්ග වලට යොමු වෙන්න පුළුවන් බොහෝමයක් වෙලාවට පොලිසියට මේ පැමිණිල්ල කරන්න ගියාම පොලිසිය විදේශ අනුත්තරයන්ට යොමු කරනවා විදේශ රැකියාවක් හා සම්බන්ධවයි කියපු ගමන් ඔබට මේ පොලිසියට මේ පැමිණිල්ල මෙහෙවන්න පුළුවන් අනුමැතියෙන් ලැබිලා තියෙනවද රැකියාව ඇනවුමක් ලැබිලා තියෙනවද එහෙම නැත්නම් ඒ අයට කොන්ත්‍රාත් එහෙම යොමු කරන්න පුළුවන් කමක් තියෙනවද මේ සියලුම සාක්ෂි තියෙන්නේ කාර්යංශයේ. ඒ නිසා කාර්යංශයේ ඉතාමත්ම පහසුවෙන් මේ ටික හොයාගන්න පුළුවන්. කෙනෙක් තව කෙනෙක්ට රැකියාවක් සඳහා මුදල් දුන්නාය කියන එක රැකියාවක් පිණිස මුදල් දුන්නාය කියන සාක්ෂියත් අරගෙන තමයි කාර්යංශයට එන්න ඕනේ. බොහෝ වෙලාවට වෙන්නේ විදේශ රැකියාවක් පාදක කරගෙන සල්ලි දුන්නාය කියන එක ඔප්පු කරගන්න බැරි වෙනවා. මේක අධිකරණයේදීත් ඔප්පු කරන්න බැරි වෙනවා. දැන් නිතරම ලිඛිතව මුදලක් දෙනවා නම් මේ මුදල් දෙන්නේ මෙන්න මේ හේතුව කියලා සටහන් කරවගන්න. කවුරු හරි අසින්දුක සාක්ෂියක් ඉන්න ඕන කවුරු හරි මමත් එක්ක ගිහිල්ලා මෙයා මෙන්න මේ රටේ යන මෙච්චර මුදලක් මෙන්න මේ තැනට දුන්නා කියලා. එහෙම තියෙනවා නම් අපිට පුළුවන්. ව්‍යාපදිංචි වළංගු බලපත්‍රයක් තියෙන හැම බලපත්‍රලාභී ආයතනයකටම අනතෙන් අපි දැනුම් දීලා තියෙනවා ගන්න මුදලට ලදුපත බිල් එකක් නිකුත් කරන්න කියලා. ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. එහෙම නොකරනවා නම් ඒ ඒජන්සිය ඒ බලපත්‍රලාභී කරන්නේ කරත්තා. කීර්ති මුතුකුමාර මහත්තයා කිව්ව විදිහට ඒ කරුණු අනුගමනය කරලා විදේශගත වෙන්න උත්සාහ කරන්න කියන කාරණාව තමයි අපි අන්තිමේදී ඔබට කියන්නේ. මොකද මේ වගේ සිද්ධීන් බොහෝමයක් එනවා. මොකද net FM බැලුම් වලට එන දුරකථන ඇමතුම් ප්‍රමාණයෙන් වැඩිම ප්‍රමාණයක් එන්නේ මද්රව්‍ය වලට සහ මේ විදේශගත වීම වලට අහුවෙච්ච දේවල්. ඉතින් ඒ නිසා ඔබට කියන්නේ ඔබ නිල්ලන්නේ මේ වගේ වංචාකරුවන්ට අහුවෙන්න එපා, මුදල් දෙන්න යන්න එපා. ඒ සම්බන්ධයෙන් මුලින්ම හොයා බලන්න. ඒකට ආයතන තියෙනවා, විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ඒ වගේම විදේශ කටයුතු අමාත්‍යාංශය තියෙනවා. ගිහිල්ලා හොයලා බලලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න කියන කාරණාව තමයි අපි net FM බැලුම් ගල විදිහට මතක් කරන්නේ. එහෙමනම් අදට ගිහිල්ලා එන්නම්. ඔබට සුබ දවසක්. මම චිරාන්. මම තිලිනා. net FM බැලුම් ගල විශ්මුහුණු ගලවන මුහුණ.